අයිබෝන් තුලපතරට අද දින අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හවුල් ව්‍යාපාර ගාන උසස් පෙළ විභාගය සඳහා කොහොමද ඉතාමත්ම කෙටි කාලයක් තුල නිවැරදිව පිළියෙල කරන්න කියලා මේ සඳහා මම උදාහරණය විදියට තෝරගෙන තින්නේ 2021 ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න අංක 5ට පුතාලත් මේ පේපර් එක දැන් ළඟට ගන්න 2021 ප්‍රශ්න පත්‍රයේ ඒකේ දෙවනි කොටසේ ප්‍රශ්න අංක 5 යටතේ තමයි අපෙන් අහලා තියෙන්නේ හවුල් ව්‍යාපාරයක ගානක් පිළියෙල කරන්න කියලා. මේ හවුල් ව්‍යාපාර ගානක් සෑම අවුරුද්දකම වගේ දෙවනි කොටසේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස අපිට එනවා. ගොඩාක් ළමුන් මේ ප්‍රශ්නය තෝරා ගන්නවා. ඒ වගේම දූල පුතාලටත් මේ ගාන නිවැරදිව හදා ගන්න මේ වීඩියෝව ගොඩක් උපකාරී වෙන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ ගාන හදන්න කලින් අපි පොඩ්ඩක් දැනට හවුල් ව්‍යාපාර ඉගෙනගෙන ඉන්න ළමයි ඉන්න පුළුවන් මෙතන සහ තාම හවුල් ව්‍යාපාර ඉගෙනගෙන නැති ළමයි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මගහැරලා ඉන්න ළමයි ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට මම පොඩ්ඩක් මතක් කරන්නම් මේ හවුල් ව්‍යාපාර ගාන හදන්න කලින් මොකද්ද මේ හවුල් ව්‍යාපාරයක් කියන්නේ කියලා. හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ ලැබීමේ අරමුණේ ලාභ ලැබීමේ අරමුණින් ලාභ ලැබීමේ අරමුණින් පුද්ගලයන් කිහිප දෙනෙක් අතර පුද්ගලයන් කිහිප දෙනෙක් අතර කිහිප දෙනෙක් අතර පවතින සම්බන්ධතාවය කෙටියෙන්ම හැඳින්වුවොත් එන මේක තමයි හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ ලැබීමේ අරමුණින් පුද්ගලයන් කිහිප දෙනෙක් අතර පවතිනා වූ සම්බන්ධතාවයක් තමයි හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. මේ හවුල් ව්‍යාපාරවල ගිණුම් කොහොමද පවත්වාගෙන යන්න ඕනේ? හවුල්කරුවන් අතර මේ පුද්ගලයන්ට අපි කියනවා හවුල්කරුවෝ කියලා. ඔවුන් අතර ගැටුම් ඇති වුණොත් කොහොමද ඒව निराකරණය කරගන්නේ කියන එක පිළිබඳව එක්තරා පනතකින් අපිට පිළිතුරු සපයලා තියෙනවා. ඒ පනත තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒකට මේක තමයි හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. එතකොට දැන් අයිතිකරුවෝ එක්කෙනෙක් නෙමෙයි කිහිප දෙනෙක් ඉන්නවා. එතකොට අනාගතයේදී ව්‍යාපාරය කරගෙන යද්දී ලාභයක් ඇති වෙන්න පුළුවන් අවුරුද්දක් තිබෙනවා. අලාභයක් ඇති වෙන්න පුළුවන්. දැන් එක්කෙනෙක්ට නෙමෙයි මේක දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් ඉන්න පුළුවන් මේ හවුල් ව්‍යාපාර. එතකොට ඒගොල්ලන් මේ ලාභය බෙදා ගන්නවා. බෙදා ගන්න නම් මොකක් හරි ක්‍රමවේදයක්. එහෙම නැත්නම් අනුපාතයක් තියෙනවා. දෙන්නෙක් ඉන්නා නම් ඒ දෙන්න කියන ප්‍රො මට භාගයයි ඔයාට භාගයයි සමසමව බෙදා ගන්න පුළුවන්. අන්න ඒ වගේ යම් යම් එකඟතාවයන් වලට හවුල් ව්‍යාපාරය ආරම්භ කරන මොහොතේම මේ පුද්ගලයෝ එනවා. අන්න ඒකට අපි කියනවා හවුල් ගිවිසුමක් කියලා. මොකද්ද හවුල් ගිවිසුමක් කියලා කියන්නේ? හවුල් ගිවිසුමක් කියලා කියන්නේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යද්දී හවුල්කරුවන් අතර ඇතිවන්නා වූ එකඟත්වය එකඟතාවය කොහොමද ව්‍යාපාරය කරගෙන යන්නේ කියන එක තමයි මේ හවුල් ගිවිසුමේ ඇතුළත් තියෙන්නේ. මේ ගිවිසුම ඇති වෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ලිඛිත. ඒ කියන්නේ ඒ ඇතිවෙච්ච එකඟතාවය ලියා ගන්න පුළුවන්. මොකක් හරි කොලේක සටහන් කරලා තියෙනවා. ඒකට කියනවා ලිඛිත හවුල් ගිවිසුමක් කියලා. එහෙම සටහන් කරගන්න නැතුව හවුල්කරුවෝ කතා කරගෙන විතරක් තියෙනවා නම් වාචික හවුල් ගිවිසුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යංගයෙන් හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ හවුල්කරුවෝ හැසිරෙන විදිය අනුව ඒගොල්ලන් ගිවිසුමක් ඇති කරගන්න පුළුවන්. එතකොට මේකදී අපි හවුල් ව්‍යාපාර ගානක් හදද්දී අපිට ගොඩක් වැදගත් වෙන්නේ හවුල් ගිවිසුම. ඉතින් අපි බලමු මේ හවුල් ගිවිසුම සම්බන්ධයෙන් අපිට ගානකට කොහොමද මේ හවුල් ගිවිසුම වැදගත් වෙන්නේ කියලා. හරි. ඒතොර සාමාන්‍යයෙන් හවුල් ගිවිසුමක තමයි ඇතුළත් වෙන්නේ ලාභය කොහොමද බෙදාගන්නේ? ඒ වගේම හවුල්කරුව ප්‍රාග්ධනියක් සපයන ව්‍යාපාරයට ඒකට පොලියක් ගෙවනවා නම් කීයක් ගෙවනවද? හවුල්කරුවන්ට වේතන ගෙවනවා. ඒ කොච්චරක් ගෙවනවද කියන එක තියෙන්නේ හවුල් ගිවිසුමේ. ඒ නිසා අපි ගාන හදද්දී හවුල් ගිවිසුම කියව ගන්නවා. ඊට අමතරව මෙන්න මේ හවුල් ගිවිසුම ලිඛිතව පවත්වාගෙන යන්නේ නැතිනම් මේ හවුල් ගිවිසුම ලිඛිතව පවත්වාගෙන යන්නේ නැතිනම් 1890 හවුල් ව්‍යාපාර ආඥාපනිත කියලා තියෙනවා
කොහොමද හවුල් ව්‍යාපාරයක කටයුතු සිද්ධ කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ලාභය කොහොමද තියාගන්න ඕනේ, වේතන කොහොමද ගෙවන්න ඕනේ කියන එක කියලා තින්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ. ඒ ආඥාපනත අපිට බලන්න වෙන්නේ මෙන්න මේ හවුල් ගිවිසුම ලිඛිතව පවත්වාගෙන යන්නේ නැත්තම්. හෝ ලිඛිතව පවත්වාගෙන යනම කාරණා දෙකක් ගැන විතරයි තොරතුරු තියෙන්නේ. ලාභය කොහොමද බෙදාගන්නේ කියලා ලියලා නැහැ. අන්න ඒ වගේ වෙලාවකටත් මේකේ ලියලා නැති කාරණා සම්බන්ධයෙන්ුත් අපි බලන්න ඕනේ 1890 හවුල් ආඥාපනතේ. මේ ආඥාපනතේ වගන්ති කිහිපයක් තියෙනවා. මේ හවුල් ගිවිසුම නැති වෙලාවක බලන්න ඕනේ වගන්ති දෙකක් තියෙනවා. එකක් තමයි 24 වෙනි වගන්ති. 24 වෙනි වගන්ති. අනිත් එක 42 වෙනි වගන්ති. අපි මුලින්ම 24 වෙනි වගන්ති මොනවද කියන්නේ කියන එක පොඩ්ඩක් බලමු. නැවත මතක් කරගන්න මේ 24 වෙනි වගන්ති අපි බලන්න වෙන්නේ. අපිට බලන්න සිද්ධ වෙන්නේ හවුල් ගිවිසුම ලිඛිතව පවත්වාගෙන යන්නේ නැති ව්‍යාපාරවලට. එහෙම නැත්තම් ලිඛිතව තියෙනවා හැබැයි යම් යම් කාරණා ගැන කිසිම සඳහනක් කරලා නැත්තම්. අපිට 24 වෙනි වගන්ති අනුව කටයුතු කරන්න වෙනවා. මේක කියලා තියෙන කාරණා හොඳට මතක තියාගන්න පාඩම් කරගෙන මොකද ගණන් හදද්දී අපිට මේක වැදගත් වීමක්. මේක කියලා තියෙන එක් කාරණයක් තමයි සියලුම හවුල්කරුවා ලාභාලාභ, ඒ කියන්නේ ලාභය හෝ අලාභය, අපි ඒකට තනි නමක් කියනවා ලාභාලාභ, සමසමව බෙදාගත යුතුයි. ඒ කියන්නේ සමානව බෙදා ගන්නවා. හවුල්කරුවෝ දෙන්නෙක් ඉන්න ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයේ ලාභය 100යි. ඒ දෙන්න ඒ හවුල් ව්‍යාපාරයේ ලාභය බෙදා ගන්නෝනේ 50යි 50යි කියලා. ඒ කියන්නේ සමානව බෙදා ගන්නවා. එතකොට 3 දෙනෙක් හිටිය 33.33යි. 33යි 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 කියලා තමයි බෙදා ගන්නෝනේ 100ක් ලාභය දෙන. 4 දෙනෙක් ඉන්නවනම් 25යි 25යි 25. දැන් ලාභාලාභ සමසමව බෙදා ගන්නවා. ඒ වගේම කිසිම හවුල්කරුවෙක්ට වේතනයක් ලැබෙන්නේ නැහැ. වේතන ගෙවීමක් සිද්ධ කරන්නේ නැහැ. වේතන ගෙවන්නේ නැහැ. ඒ වගේම කිසිම හවුල්කරුවෙක්ට ප්‍රාග්ධන පොලි ලබා දීමක් කරන්නේ නැහැ. ප්‍රාග්ධන පොලි ලබා දීමක් කරන්නේ නැහැ. ඊට පස්සේ යම්කිසි හවුල්කරුවෙක් ප්‍රාග්ධනයට අමතරව ණය සපයලා තියෙනවා නම් ව්‍යාපාරයට. ණය සපයලා තියෙනවා. ඒ ණය මත 5%ක පොලියක් ලබා දෙන්න කියලා කියනවා. 24 වෙනි වගන්තිය කියන. ඊට අමතරව තව කාරණයක් කියනවා. යම්කිසි හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයේ වෙනුවෙන් යම් ගෙවීමක් හෝ වියදමක් දරලා තිනවා. ව්‍යාපාරයේ විදුලි බිල හවුල්කරු ගෙවනවා. ණය හිමියන්ට හවුල්කරු විසින් ගෙවීමක් කරනවා. අන්න ඒ වගේ වෙලාවක ඒ ගෙවීම නැවත අය කරගන්න මේ හවුල්කරුට අයිතිය තියෙනවා. එහෙම නැත්නම් ප්‍රතිපූර්ණේ කරගන්න. උදාහරණයක් විදියට ව්‍යාපාරයේ විදුලි බිල හවුල්කරු විසින් ගෙවනවා රුපියල් 200ක්. හවුල්කරු ගෙවනවා. ඊට පස්සේ දිනයකදී මේ 200 නැවත ව්‍යාපාරයෙන් ඉල්ලා ගැනීමට නැවත ව්‍යාපාරයෙන් ඉල්ලා ගන්න මේ හවුල්කරුට අයිතිය තියෙනවා. මෙන්න මේ වගන්ති පහ අපිට හවුල් ගාන හදද්දී වැදගත් වීමක් වෙනවා. ඒකට ගානක ඔබලන් මේ වෙනකොට ගණන් හදලා ඇති කිහිපයක්. ඒ ගණන් වල හවුල් ගිවිසුමක් දීලා තියෙනවා. හවුල් ගිවිසුමේ නැති කාරණයක් තිබ්බත් මොකක් හරි. ඒකට අපි අනුගමනය කරන්න ඕනේ මේ 24 වෙනි වගන්තිය කියන කාරණා. ණයක් සපයලා තිබ්බත් හවුල් කරුවේ ඒකට පොලී ගෙවීමක් සිද්ධ කරන්න ඕනේ. 5%ක් ප්‍රාග්ධන පොලී ගෙවන්නේ නැහැ, වේතන ගෙවන්නේ නැහැ, ලාභාලාභ සමසමව යම් ගෙවීමක් කරලා තිබ්බත් හවුල් කරුවේ ඒක නැවත ඔහුට ගෙවන්න ඕනේ. නැත්නම් එම හවුල් කරුට නැවත ඒක ඉල්ල ගන්න අයිතියක් තියෙනවා. මේට අමතරව අපිට තවත් වගන්ති කිහිපයක් තිබෙනවා. ඒව තමයි සෑම හවුල්කරුවෙක්ටම ව්‍යාපාරයේ ගිණුම් පොත්පත් බලන්න අයිතියක් තියෙනවා. ඒ වගේම මේ 6 සෑම හවුල්කරුවෙක්ටම ගිණුම් පොත්පත් බලීමේ අයිතියක් තියෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරයට අලුතින් හවුල්කරුවෙක් ගන්නවා. දැන් හවුල් ව්‍යාපාරේ 3 දෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක් ගන්නවනම් මේ එක්කෙනාව ගැනීමට අනිත් 3 දෙනාම කැමති වෙන්නෝ. අනිත් 3 දෙනාම නැත්නම් අනිත් හවුල්කරුවෝ කැමති වෙන්නෝ. අපිට ඒ දෙක සාමාන්‍යයෙන් ගණන් වලට වැදගත් වෙන්නේ නැහැ. අපිට ගණන් වලට වැදගත් වෙන්නේ මේ කාරණා පහ.
ඊටමතර මං කව තවත් වගන්තියක් තියෙනවා කියලා හවුල් ව්‍යාපාර ආඥා පනතේ ඒ 42 වෙනි වගන්තිය මෙන්න මේ වගන්තියේ කියන්නේ යම්කිසි හවුල් කරුවේ හවුල් ව්‍යාපාරයෙන් ඉවත්ව යද්දී හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වෙලා යනවා නම් හවුල් ව්‍යාපාරයෙන් එළියට යනකොට ඔහුට ගෙවන්න තියෙන මුදල දැන් මේ හවුල් කරු ව්‍යාපාරයට ලබා දීලා තියෙනවා රුපියල් 1000ක් රුපියල් 1000ක් දීලා තියෙනවා ඊට පස්සේ යා යද්දී එයා යන මොහොතක ව්‍යාපාරයෙන් අයින් වෙලා යද්දි මේ 1000 නැවත යාට දෙන්න ඕන. හැබැයි එහෙම දෙන්න ඒ මොහොතේ ව්‍යාපාරයේ ළඟ මුදල් නැත්තම් මේ මුදල මත 5%ක පොලියක් ගෙවන්න ඕන. 5%ක පොලියක් ගෙවන්න ඕන. හොඳට මතක තියාගන්න මෙන්න මෙතන 24 වෙනි වගන්තියේ කියන 5%ක පොලියයි මේ පොලියයි කියන්නේ වර්ග දෙකක්. ඒකට හේතුව තමයි මෙතන දෙන්නේ ඉන්න හවුල් කරුවේ ව්‍යාපාරයට ණයක් දුන්නොත් 5%ක් ගෙවන්න ඕන. 42 වෙනි වගන්තිය කියන්නේ හවුල් ව්‍යාපාරයෙන් හවුල් කරුවෙක් ඉවත් වෙලා යනවා. මිය ගියොත්, විශ්‍රාම ගියොත් එම හවුල් කරුගේ මුදල ඒ මොහොතේ යාගේ අතට දෙන්නේ නැත්තම් අපි පස්සේ තමයි හවුල් ව්‍යාපාරයේ පසු කාලීනව තමයි මේ මුදල ගෙවන්නේ. ඒතර පහු කාලීනව මේ මුදල ගෙවන තාක්කල් ඒ මත 5%ක පොලිය ගෙවිය යුතුයි කියලා කියනවා. මේ ඉතාමත්ම කෙටියෙන් හවුල් ව්‍යාපාරවල හවුල් ව්‍යාපාර ගාන සෑදීම් සඳහා වැදගත් වෙන කාරණා කිහිපයක් තමයි කතා කරේ. ඒ අතරින් ගිවිසුම නොමැතිනම් ලිඛිත ගිවිසුමක් නොමැතිනම් හෝ ලිඛිත ගිවිසුමේ යම් කාරණයක් අඩංගු නොවේ නම් 24 වෙනි වගන්තිය සහ 42 වෙනි වගන්තිය අනුව කටයුතු කරන්න ඕන. 24 වෙනි වගන්තියේ කියනවා ලාභ ලාභ සමසමෝ බෙදා ගන්න ඕනේ. කිසිම හවුල් කරුවෙක්ට වේතන ගෙවන්න එපා. කිසිම හවුල් කරුවෙක්ට ප්‍රාග්ධන පොලී දෙන්න එපා. එතකොට යම් හවුල් කරුවෙක් ව්‍යාපාරයට ණයක් දීලා තිනවා නම් ඒ මත 5%ක පොලියක් ගෙවන්න. ඊට අමතරව යම් කිසි හවුල් කරුවෙක් හවුල් ව්‍යාපාරයේ යම් වියදම ගෙවීමක් කරලා තිනවා නම් ඒ ප්‍රතිපූර්ණේ කර ගැනීමේ අයිතියක් ඔහුට තියෙනවා. ඒ මොහොතෙම ගෙවන්න ඕන නැහැ. නමුත් ඔහුට කැමැති කාලෙක ඒක ඉල්ල ගන්න පුළුවන්. ඊට අමතරව මම කිව්වා සෑම හවුල් කරුවෙක්ටම ව්‍යාපාරයේ ගිණුම් පොත්පත් පරීක්ෂා කරන්න අයිතියක් තියෙනවා. ඊට අමතරව නව හවුල්කරුවෙක් බඳව ගන්නවා නම් පැරණි හවුල්කරුවන් ඒ කියන්නේ දැනට ඉන්න අය හැමෝම කැමති වෙන්නවා. ඔන්න ඔය ටිකත් මතක තියාගෙන අපි ගාන හදන්නේන් 2021 දෙවනි කොටසේ ප්‍රශ්න අංක 5 ආ කොටස. ඒ ගාන පෙරල ගන්න මාත් එක්ක මේ ගාන හදමු. ඒ ගානේ යටින් දක්වලා ඇති මොනවද අපිට ඒ ගානේ හදන්න තියෙන්නේ කියලා. ඉතින් බලලා බලන්න අවශ්‍ය වන්නේ ලෙස අපෙන් ගාන ඉල්ලනවා. 2021 331 දින නවසන් වාර්ෂික සඳහා ආදායම් ප්‍රකාශය 2021 331 නවසන් වාර්ෂික සඳහා ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම් එවැගේම රවීට ගෙවිය යුතු ණය මුදල කියලා එකකුත් තියෙනවා. එහෙනම් රවි කියලා පුද්ගලයාට ගෙවන්න තියෙනවා. ඒක බලමු මොකද්ද කියලා. රවි කියන්නේ කවුද කියලා අපි බලන්න ඕන. ගානට මුලින් ඉඳන් අග දක්වා ගාන මාත් එක්කම කියව ගන්න. ආ ලාල් රවි සහ පිය රතන තේන රවි කියන පුද්ගලයා තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහු හවුල් කරුවේ බොහෝ විට මේ ගානේ හවුල් කරු ඉවත්වයා වෙන්න පුළුවන්. ඒතකොට විභාග ගානකද අපි සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් සාමාන්‍ය හවුල් ව්‍යාපාර ගානක. ඒ කියන්නේ කිසිම හවුල් කරුවෙක් අයින් වෙන්නෙත් නැහැ, අලුතින් එන්නෙත් නැහැ. පවත්වාගෙන යන හවුල් ව්‍යාපාර. තව ගණන් දෙනවා හවුල් කරුවේ අයින් වෙනවා, ව්‍යාපාරයෙන් අයින් වෙලා යනවා. දැන් මේ ගානේ ඒ වගේ ගාන. එහෙම නැත්තම් නව හවුල් කරුවෙක් බඳව ගන්නවා. දැන් මෙතන ලාල් රවි පියල් කියලා තියෙනවා හවුල් ව්‍යාපාර. මේකට සමන් කියලා පුද්ගලයෙක් ගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයේ ප්‍රධාන වශයෙන් ගණන් තුනක් තමයි, ගණන් වර්ග තුනක් තමයි උසස් පෙළදී අපිට හම්බ වෙන්නේ. තුන් දෙනෙක් හවුල් ව්‍යාපාරේ පවත්වා ගන්න හවුල් ව්‍යාපාර කිවිසුමේ කොන්දේසි දීලා තියෙනවා. ලාල් රවි සහ පියල් පිළිවෙලින් 5:3:2 අනුපාතයට ලාභලා බෙදාගනී. මේ ව්‍යාපාරයේ අනුපාතය වෙන්නේ 5:3:2. අන්න ගිවිසුමේ තියෙනවා. නැත්තම් සමසමව බෙදා ගන්න ඕන. කොහොමද? 24 වෙනි වගන්තිය තමයි ඒක කියලා තියෙන්නේ. ඊළඟ කියනවා සෑම හවුල්කරුවෙකුම රුපියල් 50,000ක මාසික වේතනයකට හිමිකම් ලබයි. වේතන ගෙවන්නලු. එහෙනම් නොගෙව ඉන්නේ නැහැ. ගෙවන්න ඕන. කියලා නැත්තම් වේතන හම්බ වෙන්නේ නැහැ. සෑම හවුල්කරුවෙකුම වර්ෂයේ ආරම්භක ප්‍රාග්ධන ශේෂය මත 10%ක වාර්ෂික පොලියකට හිමිකම් ලබයි. يعني 10%ක පොලියක් ගෙවන්න කියන ප්‍රාග්ධන පොලිය විදිහට.
විසියතරවෙනි වගන්තිය කියන්නේ ප්‍රාග්ධන පොඩි දෙන්න එපා කියලා. නමුත් ගිවිසුමේ අන්තර්ගත නම් ඒක තමයි අපි ගෙවන්නේ. මේ ගිවිසුමේ නැත්තම් විතරයි 24වෙනි වගන්තිය ගිහින් පෙළලා බලන්න ඕනේ. ඒකේ තියෙන ප්‍රධාන කාරණා පහ පොඩ්ඩක් මතක තියාගන්න. කීර්ති නාමයේ සම්බන්ධයෙන් සියලු ගැළපිලි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුලින් සිදු කළ යුතුය. කීර්ති නාමයේ ගලපන්නේ පැරණි අනුපාතයට ප්‍රාග්ධන ගිණුම බැර නව අනුපාතයට ප්‍රාග්ධන ගිණුම හර. ඒ වගේ කීර්ති නාම ගැළපීමක් තමයි සාමාන්‍යයෙන් උසස් පෙළදී අපිට බොහෝ විට එන්නේ. ඊළඟට ශේෂ පිරික්සම දීලා තියෙනවා දේපළ පිරිත උපකරණ ධාරණ වටිනාකම 14250යි. මේ වචන ඔයගලන්ට මේක මම පැහැදිලි කරන්න. ධාරණ වටිනාකම කියන්නේ පරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරයින් පසු වගේ. එතකොට මේ ගාන බොහෝ විට ෂය කරපු ගාන. ඒ කියන්නේ ෂය ගැළපිල්ල අපිට කරන්න නැති වෙන්න පුළුවන්. මොකද මේකේ ෂය දැනටම කරලා තියෙන්නේ. ධාරණ වටිනාකම දෙන එකකින් අදහස් වෙන්නේ. ආයෝජන දීලා තිනවා විකුණුම් විකුණුම් පිරිවැය. අන්න මේ ගාන විකුණුම් පිරිවැය කොහෙළම තිනවා. ඒත් අපිට ආරම්භක තොගය ධන ගැනුම් ඍණ අවසන් තොගය කියලා විකුණුම් පිරිවැය සෙවීම අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහෙයුම් වියදම් ෂේවීම් ඇතුළු අන්න ෂය හදලම තියෙනවා 3500. මුදල් ශේෂය දීලා තියෙන 2021 331 දිනට තොගය 1500. විකුණුම් පිරිවැය යම් ගානක දුන්නොත් අවසන් තොගය ශේෂ පිරික්සුමේම දකින්න හම්බේ. ඒකට හේතුව තමයි විකුණුම් පිරිවැය හොයද්දි අවසන් තොගය ගිනුම් ගත වෙන දිත්ත සටහන. තොග ගිනුම හර වෙළඳ ගිනුම බැර. අන්න තොග ගිනුම හර වෙලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න විකුණුම් පිරිවැය ශේෂ පිරික්සුමේ තියෙනවා කියන්නේ අවසන් තොගය ශේෂ පිරික්සුමට එනවා. එතකොට ඔයගොල්ලන්ට ඉතින් ආරම්භක තොගයකෝ දැන් ආරම්භක තොගය නැති වෙනවා. හේතුව තමයි විකුණුම් පිරිවැය ගණනය කරලා තියෙන්නේ. විකුණුම් පිරිවැය ගණනය කරද්දී ආරම්භක තොගය ගන්නවා. ධන ගැනු ඍණ අවසන් තොගය. එතකොට හරි. ඊළඟට වෙළඳ නාය හිමියෝ ආරම්භක දිනට ප්‍රාග්ධන ගිනුම් ශේෂ දීලා තිනවා ලාල් රවි පියා. 2041 දිනට ජංගම ගිනුම් දීලා තිනවා ලාල් රවි පියල්. මේකෙදි බලන්න හර ශේෂ සහ බැර ශේෂ දෙකම එන්න පුළුවන් ජංගම ගිනුම් වල. එතකොට පියල්ගේ ශේෂය හර ශේෂයක් විදියට තමයි දීලා තියෙන්නේ. ණය ගිනුම ලාල් 2000යි. අපිට වෙනවා ණය ගිනුම ලාල් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ලාල් කියන පුද්ගලයා ණයක් දීලා තිනවා ව්‍යාපාරයට. එතකොට අපි කිව්වා මෙතනදී 24 වෙනි වගන්තියේ තිබ්බා මතක නම් තිබ්බා කවුරු හරි හවුල්කරුවෙක් ව්‍යාපාරයට ණයක් දීලා තියෙනවා නම් ඒ මත 105ක පොලියක් දෙන්න. එතකොට ගිවිසුමේ සඳහන් වෙලා තිබ්බේ නැහැ ණය පොලියක් දෙනවා කියලා. එහෙමනම් අපි 24 වෙනි මගන්ති අනෝ කටයුතු කරලා 105ක් දෙන්න පුළුවන්. හැබැයි ගිවිසුමේ තිබ්බා නම් 102ක් දෙන්න කියලා ඒක දීලා නිකන් ඉන්න. එතකොට 24 වෙනි මගන්ති බලන්නේ නැහැ. අපි බලන්නේ ගිවිසුමේ නැත්තම් විතර. එතකොට මේකෙදි බොහෝ විට අපිට 105ක් දෙන්න පුළුවන් මේ ලාල් කියන පුද්ගලයා. හරි අතිරේක තොරතුරු පහක් දීලා තියෙනවා. මේක ඉක්මනට කියවගමු. වර්ෂය තුලදී හවුල්කරුවන් විසින් ලබාගත් වේතන සහ භාණ්ඩ ගැණිලි පහත පරිදි වේ. හවුල්කරු ලද වේතන සහ ගැණිලි වෙන වෙනම දීලා තියෙනවා. හවුල්කරු 3 දෙනාට ලද වේතන. මේ කියන්නේ මොකක්ද? ගිවිසුමේ තිබ්බ වේතන කියලා. ආයි බලන්න ගිවිසුමේ. ගිවිසුමේ දෙවෙනි කාරණේ තියෙනවා සෑම හවුල්කරුවෙකම රුපියල් 50000ක මාසික වේතනයකට හිමිකම් ලබන. මාසයකට 50000ක් දෙනවලු වේතන. යටින් කියනවා රෝමිලකම් එකේ වර්ෂය තුලදී හවුල්කරුවන් විසින් ලබාගත් වේතන. ලබාගත් කියන්නේ ඔවුන් ඒව සල්ලි වලින් අරගෙන. ඔවුන්ට හිමි මාසයකට 50000 ගන්න. එතකොට අවුරුද්දට 12 වැඩි කිරීම 50 600ක් වෙනවා. 600ක් ගලන්ට අයිති. නමුත් ලාල් අරන් තින්නේ 500යි. මේ තියෙන්නේ ගත්ත වේතන. ගත්ත වේතන. රවි පිය හවුල්කරුවන්ට ගෙව් වේතන මෙහෙයුම් වියදම් තුල සටහන් කර ඇත. ඒක වැරදි. මෙහෙයුම් වියදම් වලට නෙමෙයි යන්නේ. ජංගම ගිණුමට යන්නේ. අපි ගාන හදද්දී බලමු. භාණ්ඩ ගැණිලි ගිණුම් පොත්වල සටහන් කරන මැත. භාණ්ඩ ගැණිලි ගිණුම්ගත කරන්න ඕනේ. එතකොට ගැණුම් ගිණුමට සහ ගැණිලි ගිණුමට තමයි එන්නේ. මේකේ හවුල්කරුව කරන ගැණිලි නිසා අපිට කෙලින්ම ජංගම ගිණුමට ගලපන්න පුළුවන්. ඒ වගේම ගැනුම් ගිනුම දැන් නැහැ. හේතුව විකුණුම් පිරිවැය හොයලා තියෙන නම් විකුණුම් පිරිවැය ගැලපේ. අපේ ගාන හදද්දි බලමු. ඊට පස්සේ කියනවා 2021 331 දිනට තොගේ පිරිවැය තීරණය කර ඇත. භෞතික ගණනය මත පදනම්. භෞතිකව තමයි තොගේ ගණන් කරලා තියෙන්නේ. කියන්නේ ගබඩාවට ගිහින් ඇසින් බලලා අල්ලලා තමයි තොගේ ගණනය කරලා තියෙන්නේ. ඒ නිසා තොගේ පොත්වල කොච්චර වැරදුනත් ගණනය කරලා ගන්න තොගේ නිවැරදි. මොකද මේකේ තියෙනවා භාණ්ඩ ගැණිලි ගිණුම්ගත වෙලා නැහැ. ඒ කියන්නේ භාණ්ඩ ගැණිලි කියන්නේ ගබඩාවෙන්
බාණ්ඩ ගෙනihin තිනවා ඒ ගිනුම්ගත නොවුනට අපි ගබඩාවට ගියාම දකින්න අර ගෙනිච්ච බඩු ටික පේන්න නැහැ ගබඩාව. ඉතින් නිවැරදිම තොගේ ගණනය වෙනවා. ඒ නිසා අවසන් තොගයට ඒක බලපෑමක් නැහැ ගැනිලි වාර්තා නොවීම. ක්‍රමිලක්කම් දෙක ශේෂපේක්ෂමේ දක්වා ඇති ණය මුදල ලාල් විසින් 2024/1 මේ වර්ෂයේ ආරම්භයේ තමයි දීලා තින්නේ ණය සඳහා පොලිය ගෙවා හෝ ගිනුම්ගත කරන මිතන් පොලිය ගෙවල නැහැලු කියන්නේ ප්‍රතිශතය. නා අපි දැන් ඉගෙන ගත්තා කීයක් ගෙවන්න ඕනද 105. ඇයි පහ ගෙවන්නේ 24 වෙනි වගන්තියේ දක්වලා තිබෙන නිසා. ඒ පනතේ දක්වලා තියෙන. ක්‍රමිලක්කම් 3 වර්ෂය තුලදී රවී විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් හවුල් ව්‍යාපාරයේ වෙළඳ ණය හිමියෙකුට 20000ක් ගෙවා ඇති නමුත් මේ ගිණුම් පොත්වල සටහන් කරන නැත. පුද්ගලිකව ඔහු ව්‍යාපාරයේ ගෙවීමක් කරලා තියෙනවා. ඒක ඔහුට නැවත ලබා ගන්න අයිතියක් තියෙනවා කියලාත් අපි දැන් ඉගෙන ගත්තා. නමුත් මේ ගිණුම් පොත්වල සටහන් වෙලා නැහැ. අපි සටහන් කරමු ඒක. ඊළඟට රෝමිලකම් 4 තියෙනවා අන්න කියනවා. රවී ව්‍යාපාරයේ විශ්‍රාම යනවලු. දිනේ හරි වැදගත්. තවත් දෙන්නේ. මේ හවුල් ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදය. නැත්තම් ගිණුම් අපි හදන්නේ 2020/4/1 ඉඳලා 2021/3/31 වෙනකම්. එතකොට මේ හවුල්කරු විශ්‍රාම යන්නේ 2021/3/31 මෙන්න මෙදා යන්නේ. ඒ කියන්නේ අන්තිම දවසේ තමයි රවි යන්නේ. එහෙනම් රවි කියන හවුල්කරුට මේ ව්‍යාපාරයේ සියලුම දේවල් මේ අවුරුද්ද තුල වෙන ලාභ පාඩු අයිති වෙනවා. කියන්නේ ලාභ කොටස් දෙනවා මෙයාට. වේතන දෙනවා, ප්‍රාග්ධන පොලි ඔක්කොම දෙනවා. අන්තිම දවසේ යන්නේ. බැරි වෙලා හරි රවි මුල් දවසේ ගියා නම් ඔහුට කිසිම ප්‍රාග්ධන පොලියක් වේතන ලාභ කොටස් සම්බෙන්නේ නැහැ. මොකද මේ අවුරුද්දේ හිටපු නැති හින්දා. රවි මෙදා ගියා නම් 2024. හැබැයි යන්නේ 21/3/31 ඒ නිසා රවිට සියල්ලම අයිති වීමක් වෙනවා. ඒ දිනේ හරි වැදගත්. ඒතර කියනවා මෙදිනට කීර්ති නාමය 1500ක් බිඳු නැතුව ලෙස ඇස්තමේන්තු කර ඇත. ලාල් සහ පියල් පිළිවෙලින් 3:2 අනුපාතයට අන නව අනුපාතයේ 3:2 අනුපාතයේ ලාභලා බෙදා ගැනීමෙන් හවුල් ව්‍යාපාරයේ පාදක. කීර්ති නාම ගැලපීම කරන්න ඕන. අන්තිම එක රවීට ගෙවිය යුතු මුදල පහත පරිදි පියවීමට එකඟ විය. ආයෝජනවල අයිතිය පවරා දීම. දැන් රවි කියන පුද්ගලයා යද්දී ඔහුට ගෙවන්න තියෙන ගාණ දෙන්න ඕන. එතකොට ආයෝජන වල අයිතිය පවරා දීම. ව්‍යාපාරයේ ආයෝජන කියලා මොනව හරි තියෙනවනේ මොනවද ආයෝජන වලට? ස්ථාවර තැන්පතු වෙන්න පුළුවන්. සමාගම් වල කොටස් මිල දීගෙන තියෙන්න පුළුවන්. භාණ්ඩාගාර බිල්පත් වෙන්න පුළුවන්. මෙන්න මේව දෙනවලු යන්නේ එක්කිනාට අරගෙන යන්න කියලා. මේ වයි වටිනාකම ශේෂ පිරික්සමේ ඔයගලන්ට පේනවා. ආයෝජන කියලා දක්වලා තිනවා. කාර්යාල උපකරණයක් එහි ධාරණ වටිනාකම 1,03,000ට ලබා දීම. මොකද්ද මේ ධාරණ වටිනාකම කියන්නේ? ධාරණ වටිනාකම කියන්නේ පිරිවැය රින සමුච්චිත ෂය 300ක් වෙච්ච කාර්යාල උපකරණයක් වෙනවා. කිසිම ලාභයක් හෝ පාඩුවක් නැහැ. මොකද මේකේ ධාරණගේ 300යි. දෙන්නේ 300ටමලු. 300කට අගය කරලා දෙනවා. බැරි වෙලා හරි මේක අපි 400කට වගේ අගය කරලා දුන්නා නම් මෙතන ලාභයක් ඇති වෙනවා. දැන් එහෙම එකක් නැහැ. 300කට අගය කරලාමයි දෙන්නේ. නැට තවත් මොනව හරි ගෙවන්න තිබ්බ එය ණයක් විදියට සලකනවා. අන්තිම දවසේ යන නිසා ඒ ණයට පොලිය ගෙවන්න ඕනේ නැහැ. ඒක ගෙවන්න ඕනේ ඊළඟ අවුරුද්දේ. කොහෙද ඒක තියෙන්නේ? ඒක තිබ්බේ 42 වෙනි වගන්තිය. අන්න මේක 24 වෙනි වගන්තියත් අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. 42 වෙනි වගන්තියත් තියෙන පොඩි අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. හවුල් ගාන හදන් යන. ඒ දෙක මම නැවත ඔයගලන්ට ගාන අතරතුරත් මතක් කිරීමක් කරන්න. අපි දැන් ගාන කියෙව්වා. අවශ්‍ය වන්නේ කොටසුත් අපි කියවලා තියෙනේ. නම් මුලින්ම ගාන ඉක්මනට රූල් කරගන්න. ප්‍රශ්න අංකය 5 වෙනි ප්‍රශ්නේ අයන්න තමයි අපි හදන්නේ. 5 වෙනි ප්‍රශ්නේ අයන්න මේ නිවැරදිව ප්‍රශ්න අංකත් සඳහන් කරගන්න ගානක් හදද්දී පළවෙනියට අපෙන් ඉල්ලන්නේ ආදායම් ප්‍රකාශය. අපි ආදායම් ප්‍රකාශය රූල් කරගමු. තීරු දෙකකින් රූල් කරගත්තාම ප්‍රමාණවත් වෙනවා. ආදායම් ප්‍රකාශය ප්‍රූල් කරගන්නේ මේකේ උඩින් ලියාගන්න හවුල්කරුවන්ගේ නම් ලාල් රවි පියල් හවුල් ව්‍යාපාරේ. පියල් හවුල් ව්‍යාපාරේ
2021 331 අවසන් වර්ෂයේ සඳහා ආදායම් ප්‍රකාශය රුපියල් දහස් වලින් හඳයි ඒක සඳහන් කරන්න ප්‍රශ්න අංකේ නිවැරදිව සටහන් කරන්න එතකොට විභාගේ බලන පරීක්ෂකවරයාට ලේසි පස්වෙනි ප්‍රශ්නේ අයන්නේ මේ අපි හදන්නේ එකට උත්තරය එතන මෙතන එක කියලා සඳහන් කරමු අපි ආදායම් ප්‍රකාශය රූල් කරගෙන සටහන් කරගමු මුලින්ම එන්නේ විකුණුම් ඊට පස්සේ විකුණුම් පිරිවැය මේක විකුණුම් පිරිවැය හැදෙන විදිහ ලියන්න ඕනේ නැහැ හේතුව තමයි විකුණුම් පිරිවැය ගන්න දීලා තිබ්බා නිසා විකුණුම් පිරිවැය කියලා ගත්තාම හරි ඊළඟට දල ලාභය වෙනත් ආදායම් අනතදායම් ගන්න කියවද්දි හම්බුන්නේ නැහැ නමුත් අපි ඉඩ තියාගමු ඊළඟට වියදම් හවුල් ගානක සාමාන්‍යයෙන් වියදම් 3ක් හෝ 4ක් තමයි සාමාන්‍යයෙන් දෙන්නේ උසස් පෙළ මට්ටමේදී මේ ගානෙත් දෙකක් වගේ තමයි අපිට හම්බ වෙන්නේ අපි කියවගෙන යද්දි මෙහෙයම් වියදම් තිබ්බා ඊට අමතරව ණය පොලි එයි ඒක රෝල් 3ක් විතර තියලා අපිට එයි ශුද්ධ ලාභය ඊළඟට ශුද්ධ ලාභයෙන් පස්සේ හවුල් ගානකටම විශේෂිත වෙච්ච කොටස එනවා මොකද්ද විසර්ජනය ශුද්ධ ලාභයෙන් පස්සේ තමයි විසර්ජනය විසර්ජනය කියන්නේ මොකද්ද විසර්ජනය කියන්නේ මේ උපයපු ශුද්ධ ලාභය හවුල් කරුව තුන් දෙනා අතර බෙදා හැරීම සිද්ධ කරන්නේ විසර්ජනය යටතේ මේ ශුද්ධ ලාභය එක එක විදිහට බෙදා හරිනවා කොහොමද බෙදා හරින්නේ වේතන විදිහට දෙනවා ප්‍රාග්ධන පොලී විදිහට දෙනවා ලාභ කොටස් විදියට දෙන මේ ගානේ ඒ තුනම තිබ්බා එහෙනම් අපි ශුද්ධ ලාභයට යටින් විසර්ජනය ඇඳගමු මෙතන එනවා ප්‍රාග්ධන පොලි හවුල් කරුව තුන් දෙනෙක් ඉන්නවා තුන් දෙනාටම හම්බ වෙනවා ලාල් රවි පියල් මේ විදියට ඇඳගන්න ප්‍රාග්ධන පොලි ලාල් රවි පියල් ඊට පස්සේ වේතන එකත් ලාල් රවි පියල් අවසානයේ එනවා ලාභ කොටස් මෙතන රූලක් ඉඩ තියලා හදන්න රූලක් දෙකක් ලාභ කොටස් ලාල් රවි පියල් අවසාන උත්තරේ අපිට එන්න ඕනේ බිංදුවක් ඇයි බිංදුවක් එන්න ඕන බිංදුවක් එන්න ඕනේ ශුද්ධ ලාභය මේ තුන් දෙනාට බෙදලා දුන්නාම අවසාන උත්තරේ බින්දු. එතකොට කෙටි ප්‍රශ්න වල එන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක ලාභය බෙදා හැරීමේ ක්‍රම මොනවාද? ප්‍රාග්ධන පොලී විදිහට ගෙවනවා, වේතන විදිහට දෙනවා, ලාභ කොටස් විදිහට දෙනවා. මේ ආකෘතිය ඇඳගන්න ආදායම් ප්‍රකාශයේ සෑදීම සඳහා. විකුණුම් පිරිවැය, දල ලාභය, වෙනත් ආදායම්, වියදම්, ශුද්ධ ලාභය, ප්‍රාග්ධන පොලී තුන් දෙනාට, වේතන තුන් දෙනාට, ලාභ කොටස් තුන් දෙනාට අවසානයේ බිඳුවක් මේක ඇඳගෙන ඉවරලා අපිට පුළුවන් දෙවෙනි උත්තරේ හදාගන්න හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිනුම් සහ ජාංගම ගිනුම් මේ පැත්තෙන් අපි ප්‍රාග්ධන ගිනුම් සහ ජාංගම ගිනුම් මේ දෙවෙනි එකට උත්තරේ ප්‍රාග්ධන ගිනුම් ජාංගම ගිනුම් හවුල් කරුව තුන් දෙනෙක් ඉන්නවා ප්‍රාග්ධන ගිනුම් ජාංගම ගිනුම් උඩ තීරු තුනක් ඕන වෙනවා තුන් දෙනාට මේ පැත්තේ තීරු තුනක් ඕන වෙනවා හිමිකම් ගිනුම් තමයි මේවා ප්‍රාග්ධන ගිනුම මාත් එක්කම හදාගෙන යන්න ජංගම ගිනුම එවා රුපියල් දහස් වලින් තමයි අපි හදන්න ඕනේ රුපියල් දහස් විස්තරය
හල්කරුව තුන්දෙනාගේ නම් ලියාගන්න. ලාල්, රවි, පියා. ලාල්, රවි, පියා. හරපැත්ත. මගෙන් බැරපැත්තත් ලියාගන්න විස්තරය. ලාල්, රවි, පියා. විස්තරය. ලාල්, රවි, පියා. මෙන්න මෙහෙම අපි ප්‍රාග්ධන ගිනම සහ ජංගම ගිනම අඳ ගන්නවා. තුන්වෙනි එක යටතේ අපෙන් ඉල්ලන්නේ රවීට ගෙවිය යුතු ණයමලු. අපි දැක්ක රවි තමයි මෙතනදී විශ්‍රාම යන්නේ. මේකෙදී ඔයගොල්ලන්ට පැන්සලකින් වගේ මේ අයින් වෙන පුද්ගලයාට පොඩි ඊතලයක් දාගන්න අයින් වෙන. මොකද ඒක අපිට යම් යම් ගැළපීම් කරද්දී වැදගත් වෙනවා. මොකද මේ හවුල් කරු ඉන්න තැන. මොහු දැන් ඉන්නේ මෙතන මැද එක්කෙනා තමයි යන්නේ. අයින් එක්කෙනා යන්න පුළුවන් මුල එක්කෙනා බල අපිට බලකම මම අඳුර ගන්න තමයි මේක දාගන්නේ. විභාගයේදී අපිට සීමිත කාලයක් තමයි හම්බෙන්නේ. නිසා ඒ කාලෙදී වරදින් නැතුව හරි තීරුවට අදාළ ගැළපිරි දාගන්න මේ ක්‍රමය පොඩ්ඩක් ඔයගලන්ට උදව් වෙයි. හරි. ඊට පස්සේ මේ ගිනුම් දෙකේ ආරම්භක ශේෂ දාගන්න. රහුල් ව්‍යාපාරයක හිමිකම් ගිනුම් ඇහුවත් උතනකදී හරි ප්‍රාග්ධන ගිනුම්, ජංගම ගිනුම් සහ සංචිත ගිනුම් කියලා ගිනුම් තියෙනවා. ඒතර ගිනුම් වර්ග තුනක් තියෙනවා හවුල් ව්‍යාපාරයක. හිමිකම් ගිනුම් ආරම්භක ශේෂ ශේෂ පිරික්සමෙන් බලලා ඉක්මනට දාගන්න. ප්‍රාග්ධන ගිනුම් වල ශේෂ 4000යි 3000යි 2000යි. ගානෙන් බලලා ගන්න. 2000යි. ශේෂයේ දීගේ. ප්‍රාග්ධන ගිනුමේ දැම්ම වගේ ජංගම ගිනුමේ දාගන්න ඉක්මනට. ලාල් රවි විතරයි හර ශේෂ බැර ශේෂ 100යි 90යි. ඔවුන් දෙදෙනාට විතරයි බැර ශේෂ තියෙන්නේ. හර ශේෂයක් තියෙනවා මේකේ පියල්ට 60ක්. පියල්ට 60ක්. ආරම්භක ශේෂත් මේ වගේ සටහන් කරගන්න. දැන් අපිට තියෙන්නේ අතිරේක තොරතුරු වලින් ගාන ඉක්මනට හදාගෙන යන්න. මේක තියෙනවා වර්ෂය තුලදී හවුල් කරුවන් ලබාගත් වේතන. මොවුන් අරගෙන තියෙනවා වේතන. ඒ වගේම භාණ්ඩ ගෑන්ලි ගැන තොරතුරු සඳහන් වීමක්. මෙතනදී උන්ට මතක තියාගන්න හවුල් ගිවිසුමේ තිබෙන වේතන තමයි මෙන්න මේ විසර්ජන ප්‍රකාශයට අපි ගන්න. විසර්ජන ප්‍රකාශයේ වේතන යටතේ දාගන්න සුද්ධලාභයෙන් අඩු වෙලා ඒව හවුල් කරුවන්ට හම්බ වෙනවා. මේවා හිමිකම් ගිනවා. හවුල් කරුවන්ගේ හිමිකම වැඩි වෙන්න බලපාන කාරණා බැර කරන්න. බැර වෙනවා. අඩු වෙන දේවල් හර වෙනවා. එතකොට හම්බ වෙන්න අවශ්‍ය වේතන උන්ට අයිතිය තියෙන වේතන බැර වෙනවා. ඒ වේතනේ සල්ලි වලින් ගෙවද්දි ජංගම ගිනුම හර කරන්න. සල්ලි වලින් ගෙවද්දි මුදල් ගිනුම බැර ජංගම ගිනුම හර. එහෙනම් මේ ගාණ කියන්නේ හවුල් කරුවන්ට ගෙව වේතන මෙහියුම් වියදම් තුල සටහන් කර ඇත නේද. එහෙනම් මේක දැනට තියෙන්නේ මෙහියුම් වියදම් වලලු. මෙහියුම් වියදම් වල තියෙන්නේ. මෙහියුම් වියදම් වල ඇති මෙතන. මේකෙන් අයින් කරන්න මෙහියුම් වියදම් බැර ජංගම ගිනුම හර. ජංගම ගිනුමට ගන්න ඇටි. එතකොට ලාල්ට 500යි 400යි 300යි අපි ජංගම ගිනුමට ගන්න. 500යි 400යි 300යි. කියු වේත. ඇංගෙවල තියෙන වේත. හරි. අපි ජංගම ගිනුමට ගත්තා. දැන් එනම් මේක කොහෙද තියෙන්නේ? මෙහියුම් වියදම් වලලු. බලන්න ශේෂ පිරික්සමේ මෙහියුම් වියදම් තියෙනවා ෂේ ඇතුළුව 3500. ඒක වැරදීනේ. මේ තුනත් ඒකට අරගෙන 500යි 400යි 900යි 300යි 1200ක් වැරදියට තියෙනවා මෙහියුම් වියදම් මෙතන. එහෙනම් වියදම් යටතේ අපි දැන් දාගන්න පුළුවන් මෙහියුම් වියදම්. මෙහියුම් වියදම් වරහණක් දාලා දාගන්න ගාණේ දීලා තියෙන ගාණේ දීලා තියෙන්නේ 3500යි. 3500. හැබැයි 3500 ඇතුළේ වැරදියට මෙන්න මේ තුනේ එකතුවක් තියෙනවා. 1200. මේකෙන් අඩු කරන්න 1200. දැන් ඉවරදි මෙහෙම වියදම් වල උත්තරය අපිට ගන්න පුළුවන්. එහෙම තමයි ප්‍රොමිලකම් එකේ වේතන ගැළපීම සිද්ධ කරන්නේ. ගැණිලිත් අපි බලමු. භාණ්ඩ ගැණිලි ගිනුම් පොත්වල සටහන් කරලම නැහැ. භාණ්ඩ ගැණිලි වල දිස්සරහන් මොකද්ද? භාණ්ඩ ගැණිලි වල දිස්සරහන්. ගැණිලි ගිනුම හර ගැණිලි ගිනුම හර ගැණුම් ගිනුම බැ. ඒක තමයි භාණ්ඩ ගැණිලි වල දිස්සරහන්. හවුල් ව්‍යාපාරයකන ජංගම ගිනුම හර කරන්න පුළුවන්.
මොන ගිනුමද බැර කරන්නේ? ගැනුම් ගිනුම බැර කරන්න. එතකොට මේක එක සටහන් වෙලා නැහැ. බලන්න භාණ්ඩ ගැන්ඩි වල වටිනාකම 80යි 20යි. එහෙනම් අපි ඒක සටහන් කරමු. භාණ්ඩ ගන්න ගන්න හවුල් කරුව තමන්ගේ පුද්ගලික පාවිච්චියට ගන්නකොට ඔවුන්ගේ හිමිකම් අඩු වෙනවා. ජංගම ගිනුම හර. ගැණිලි වරහන් ඇතුලේ භාණ්ඩ කියලා සටහන් කරන්න. භාණ්ඩ ගැණිලි තියෙනවා 80ක් සහ 20ක්. ලාල්ටයි රවීටයි. පියල් අරගෙන නැහැ. 80යි 20යි. එහෙනම් මේක ජංගම ගිනුම හර කරලා බැර කරන්න ඕනේ ගැණුම් ගිනුම. ගැණිලි වල දිස්ස සටහන. ගැණුම් දැන් ගැණුම් ගිනුම ඇති මිලදී ගත්ත ගැණුම් ප්‍රමාණය ඔක්කොම. අපි උදාහරණයකට ගමුකෝ. 1000යි කියලා උදාහරණයකට 1000. හැබැයි මේ ගැණුම් වලින් මේ 1000න් 100ක් අරගෙන ගිහින් තිනවා. එතකොට ගැණුම් වලින් අයින් වෙන්න ඕනේ 100ක්. මොකද මේ බඩතොගේ දැන් ව්‍යාපාරයට අහිමි වෙනවා. හැබැයි ඒක දැනට සිද්ධ කරලා නැහැ. නමුත් මේ ගානේ දැන් මේ 1000 අරගෙන විකුණුම් පිරිවැයත් හොයලා ඉවරයි. මම කොහොමද එහෙම කියන්නේ? ශේෂ පිරික්සමේ විකුණුම් පිරිවැය තියෙනවා. කොහොමද විකුණුම් පිරිවැය හොයන්නේ? ආරම්භක තොගය ධන ගැනුම් ඒ දෙකේ එකතෙන් අඩු කරනම අවසන් තොගය. අවසන් තොගය එතකොට අපිට උත්තරේ එනවා විකුණුම් පිරිවැය. හරි. දැන් මේ ව්‍යාපාරයේ ලාල් රවී පියල් ව්‍යාපාරී විකුණුම් පිරිවැය හොයලා තියෙන්නේ. කීයද? ශේෂ පිරික්සමෙන් බලන්න. උඩින් නම් බලාගෙන ඉද්දී අපිට හම් වෙනවා විකුණුම් පිරිවැය 4000ක් හරපැත්තේ. මෙන්න 4000 හොයලා තියෙන්නේ. හැබැයි මේ 4000 හොයලා තියෙන්නේ මොකක් අරගෙනද? මෙන්න මේ ගණුම් අරගෙන. මේ ගැණිලි අඩු වෙච්ච නැති ගණුම් අරගෙන. තර් ගැනුම් මරන් දෙන්නේ මෙතන මේ වන් විකුණුම් පිරිය වැඩි වෙනවා ගැනුම් වින්ද මොකද ආරම්භවලද ගැනුම් එකතු කරනවා ආරම්භක තොගේ ධන ගැනුම් ඍණ අවසන්ද නා ගැනුම් වැඩි වෙනවා කියන්නේ විකුණුම් පිරිය කොහොමද වැඩි වෙනවා ගැනුම් වැඩි නම් විකුණුම් පිරිය වැඩි මේ ගැනුම් එකතු කරලා තියෙන විකුණුම් පිරිය එහෙනම් මෙතන 4000 නෙමේ තියෙන්න ඕනේ ගැලපුවාම මේ රුපියල් 100 80 ධන 20 100 අඩු වෙන්නෝ ඒක තමයි මෙතන ගණුම් වලින් අඩු වෙන්න ඕනේ. දැන් ගණුම් ගණුමක් නැහැ. ගණුම් අන්තර්ගත වෙලා තියෙන විකුණුම් පිරිවැය තුනේ. එහෙනම් විකුණුම් පිරිවැය 100ක් අඩු කරන්න. පැහැදිලිද? එනිසා අපිට දැන් විකුණුම් පිරිවැය ගන්න දීලා තියෙනවා 4000. ඒක විකුණුම් පිරිවැය ගාව ලියා ගන්න 4000යි. ඒකෙන් අපි අඩු කරමු 100ක්. ගණිති වලට 100ක් අඩු කරමු. එච්චරයි විකුණුම් පිරිවැය ගැලපෙන්නට. අපි අවසාන වශයෙන් කරේ ජංගම ගිනුම හර කරා විකුණුම් පිරිවැයෙන් අඩු කරා. උඩ පැහැදිලි ඇති ඇයි මම මේක අඩු කරේ කියලා. හරි. ඊළඟ ගැලපිල්ල. ඒ ගැලපිල්ලට කලින් මේ පළවෙනි ගැලපිල්ල තව කාරණයක් කියනවා. 2020 භෞතික ගණනය මත පදනම්ව 2021 3/31 දිනට තොගේ පිරිවැය තීරණය කර ඇත. දැන් මේ භාණ්ඩ ගැනලි ගිනුම් පොත්වල සටහන් නොකරට ගබඩාවට ගියහම ගබඩාවේ හිතන්න මේ වගේ තොග වර්ග 4ක් තියෙනවා. මේ තොග වර්ග 4ෙන් ලාලුයි රවි එකතු වෙලා මෙන්න මේ තොගේ තමයි අරගෙන ගිහින් තියෙන්නේ. මේ තොගේ ගිනි. එතකොට දැන් තොග තියෙන්නේ කීයද? දැන් තොග වර්ග තියෙන්නේ 3යි. මේ ගැනලි ගිනුම්ගත නොවුනට අවසන් තොගයේ ගණනය කරද්දී මේ ව්‍යාපාරයේ යනවලු ගබඩාවට. ඒකයි මෙතන තියෙන්නේ භෞතික ගණනය මත පදනම් කියලා. භෞතිකවම මේ ගිනුම් ලිපිකරු ගණක අධිකාරීවරු ගබඩාවට ගිහින් බලලලු ගත්තේ තොගේ. එහෙනම් තොගයේ තියෙනවා 1 2 3. අනේ තොගේ වරදක් නෑ. තොගේ වරදක් නෑ. හේතුව තමයි බලලා ගන්න. බලලා ගන්න නිසා මේ ව්‍යාපාර අවසන් තොගයේ නිවැරදි. ඒක පැහැදිලි වෙන්න තමයි මේ කාරණේ අන්තිමට දාලා තියෙන්නේ භෞතික ගණනය මත පදනම්ව තොගයේ පිරිවැය තීරණය කර ඇත. භෞතිකව ගන්නවා කියන්නේ ගබඩාවට ගිහින් බලලා ගන්න. භෞතිකව බලලා ගන්න. එහෙනම් 2 3 ඒ තොගයේ තමයි අරන් තියෙන්නේ. එසතන ගැටලුවක් නෑ. රෝමි ලක්කම් 2. ශේෂ පිරික්සුමේ දක්වා ඇති ණය මුදල ලාල් විසින් 2021 4/1 දින ලබා දෙන ලදී. මෙම ණය මුදල සඳහා පොලී ගෙවා හෝ ගිනුම් ගත කරන මෙන් බලන්න ලාල් කීයක් දීලා තියෙනවද කියලා. රුපියල් 2000ක් දීලා තියෙනවා. රුපියල් 2000ක් දීලා තියෙනවා ලාල්.
එනම් පොලිය කීයද 100ට 5යි මොන වගන්තියේද තියෙන්නේ 42 වෙනි වගන්තියේද 24 වෙනි වගන්තිය වගන්ති දෙකක් තියෙනවා 24 42 මේ දෙකේම ණය පොලිය 105යි 105යි කියලා තියෙනවා මම ඊට කලින් හදන්නේ 24 වෙනි වගන්තිය කියනවා දැනට ඉන්න ආවල් කරුවෙක් ණයක් දුන්නු 100ට 5ක පොලිය දෙන්න ගිවිසුමේ කියලා නැත්තා 42 කියන්නේ යන හවුල් කරුවෙක් ඔහුගේ ප්‍රාග්ධනය ගෙනිච්ච නැත්තම් ඒ වෙලාවේ දැන් යනකොට ඔහු ප්‍රාග්ධනය ගෙනියන්නේ තියල යනවා ඒ මත 100ට 5ක පොලියක් ගෙවන්න කියලා තමයි කියන්නේ එහෙනම් අපි ගන්න ඕනේ 24 වෙනි වගන්ති මේ ඉන්න හවුල් කරුවෙක් 100ට 5ක් තමයි ගෙවන්න කියලා කිව්වේ 100ට 5ක් ගෙවනවා බලන්න කවද ණය දීලා තියෙන්නේ අවුරුද්ද මුල ඒ නිසා අවුරුද්දටම පොලිය හම්බ වෙනවා අවුරුද්දටම පොලිය හම්බ වෙනවා ප්‍රතිශතයකින් වැඩි කරාම එන්නේ අවුරුද්දකට අගේ මේ හවුල්කරු ණය දීලා තිබ්බේ අවුරුද්දේ මැද නම් 9:30 නම් ණය දීලා තිබ්බේ මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 නම් මොකට හම්බෙන්නේ මාස 6ක විතර එන මේන උත්තරේ දෙකෙන් බෙදලා දැන් මේක හිම එකක් නැහැ රට 20 වැඩි කිරීම 5 100ක් ණය පොලිය 100යි ණය පොලිය කාටද ලාල්ට වියදමක් ව්‍යාපාරයට ණය පොලි ලාල් කියන්ත අපිට ආවුත්තරේ 100යි 100යි පැහැදිලි ඇති මේක ව්‍යාපාරයට වියදමක් මොකද හැම වෙලේම අයිතිකරුයි ව්‍යාපාරය කියන්නේ දෙන්නේ කියලා අපි ඉගෙන ගන්නවා ගිණුම් කරන මොන සංකල්පයෙන් ගිණුම් කරන ඒකක සංකල්පය ඒ නිසා මේක ව්‍යාපාරයට වියදමක් විදිහට තමයි අපි සැලකීමක් කරන්නේ. හරි එක තැනකට දැම්මා. එහෙනම් මේක හවුල්කරුට ලැබෙන්න ඕන දෙයක්. හවුල්කරුට කෙටි කාලීනව හිමි විය යුතු දේවල් දාන්නේ ජංගම ගින්න. හිමි වෙන්න ඕන නම් බැර ඒවා ලැබෙනව නම් සල්ලි වලින් ලැබෙනව නම් හරි. දැන් මේක හිමි වෙන්න තියෙන දේක් ණය පොලිය ලාල්ට ලබා දෙන්න 100. එහෙමයි දිත්තේටානිය. වියදම් ගිනුම හර ජංගම ගිනුම බැර වෙනවා අදාළ හවුල්. රෝම ඉලක්කම් දෙක හරි රෝම ඉලක්කම් තුන. වර්ෂය තුළදී රවි විසි රවි කියන්නේ යන හවුල්කරු. ඔහුගේ පෞද්ගලික මුදලින් හවුල් ව්‍යාපාරයේ වෙළඳන අයමකට 20,000ක් ගෙවා ඇති නමුත් මේ ගිනුම් පොත්වල සටහන් කරලා නැහැ. 20,000ක් ගෙවලා හැබැයි ගිනුම් පොත්වල සටහන් වීමක් වෙලා නැහැ. එහෙනම් බලන්න ණය හිමියෝ ශේෂ ගාන දීලා තිනවා ශේෂ පිරික්සමෙන් බලන්න 1700යි නයිහිමියෝ කියන වගකීම බැර ශේෂයති මෙන්න මේ නයිහිමියාට 20,000ක් ගෙවලලු රවී කියන හවුල්කරු ගිනුම් ගත වෙලා නැහැ එහෙනම් වගකීම් වලට සල්ලි ගෙවද්දි කවුරුන් හරි ව්‍යාපාරයේ හෝ ව්‍යාපාරයේ අයිතිකරු හරි ගෙවුවොත් වගකීම අඩු වෙනවා එහෙනම් වගකීම් ගිනුම හර වෙනවා 20 බැර වෙන්නේ මොන ගිනුමද ඒ අදාළ හවුල්කරුගේ ජංගම ගිනුම ගානේ වෙනම කියලා නැහැ මොන ගිනුමටද දාන්නේ කියලා එහෙම කිව්වොත් ප්‍රාග්ධන ගිනුමට කියලා තිබ්බොත් දාන්න එහෙම නැත්නම් ජංගම ගිනුමට. ඇයි බැර වෙන්නේ? ඒක ඔහුගේ හිමිකම වැඩි කරන සිද්ධිය. ඔහුගේ අයිතිය වැඩි වෙනවා. ව්‍යාපාරයේ වෙනුවෙන් තමයි මේ දේ කරලා දෙන්නේ. ව්‍යාපාරයේ දෙයක් gedara ගෙනියන එකක් නෙමෙයි කරන්නේ. ව්‍යාපාරයේ වෙනුවෙන් ව්‍යාපාරයේ ගෙවන්න තිබ්බ දෙයක් තමයි ගෙවන්නේ. නිකන් ව්‍යාපාරයට 20,000ක් දුන්නා සමාන. ඒ නිසා ඔගේ හිමිකම වැඩි වෙනව ණය හිමියෝ කියලා අනිත් ගිනුමේ නම ගත්තේ මම 20 රවීට් මේ 20 ඉල්ල ගැනීමේ අයිතිය තියෙනවා කොහෙද ඒක සඳහන් වුනේ 24 වෙනි වගන්තිය බලන්න මේ හැම වගන්තියක්ම මේ ගානේ අපිට දසුන්න පුළුවන් හරි ණය හිමියන්ගේ ශේෂය අපි හදා ගන්න අවශ්‍ය නැහැ මොකද මේකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ඉල්ලලා නැහැ ඊට පස්සේ 4 2021 31 රවි ව්‍යාපාරයෙන් විශ්‍රාම යන අපි කාරණුත් බැලුවා අන්තිම දවසේ විශ්‍රාම යන්නේ එදිනට කීර්ති නාමයේ 1500ක් ලු 10 වලින් 1500ක් කීර්ති නාම ලාල් සහ පියල් 3:2 අනුපාතයට ලාභ ලබ බෙදා ගැනීමෙන් හවුල් ව්‍යාපාරයේ ඉදිරියට පවත්වාගෙන යනවා ඒතර මේ හවුල් ව්‍යාපාරයේ මුලින්ම හවුල් කරුවෝ තිදෙනෙක් හිටියා ඔවුන් ලාභ බෙදාගත්තේ 5:3:2 කියන අනුපාතයට
හැබැයි රවි ගියාට පස්සේ ලාභ ලාභ බෙදා ගන්න දැන් දෙන්නයි ඉන්නේ රවි නැහැ ලාල් පියල් 3:2 අනුපාතයට බෙදා ගන්න දාන වෙන කිසිම දැනක සඳහන් වෙන්නේ නැහැ කීර්ති නාමය කොහොමද ගලපන්නේ කියලා එතකොට මේකෙදී අපිට පුළුවන් කීර්ති නාමය ප්‍රාග්ධන ගිනුමෙන් ගැලපීම සිද්ධ කරන්න එන කිසිම විද්‍යාවක් නෙමෙයි ප්‍රාග්ධන ගිනුමෙන් ගලපන්නේ කොහොමද ගලපන්නේ කීර්ති නාමය පැරණි අනුපාතයට ප්‍රාග්ධන ගිනුම බැර කරනවා නව අනුපාතයට ප්‍රාග්ධන ගිනුම හර කරනවා පැරණි අනුපාතයට බැර නව අනුපාතයට එම් තමයි කීර්ති නාමයේ ගිනුම් ගත කිරීමක් කරනවා එතකොට අපි පැරණි අනුපාතය තමයි 3:9 ඉන්න අනුපාතය 5:3:2 කොහොමද එතකොට මේක බෙදන්නේ 5:3:8:2:10 අනුපාත වලින් නිවැරදිවම ගන්න විදිය කවුරු හරි ළමෙක් දන්නේ නැත්නම් දැන් බලා ගන්න. ඒකට අපි අනුපාත වල එකතු ගන්නවා 5:3:8:2:10 අනුපාත වල එකතු 10යි. 10ෙන් 5ක් ලාල්ට. 10ෙන් 5ක් ලාල්ට. 10ෙන් 5ක් ලාල්ට. ලාල්ට. ඊය. 150 වැඩි කිරීම 5. 850ක් එනම් රවීට 1500 වැඩි කිරීම 10ෙන් 3 10ෙන් 3 10ෙන් 3 450යි පියල්ට 1500 වැඩි කිරීම 10ෙන් 2 10ෙන් 2 300යි 750යි 450යි 300ක් විදියට හම්බ වෙනවා. එහෙනම් අපි එක ප්‍රාග්ධන ගිනුම බැර කරගමු කීර්ති නාමය කියලා. 750යි රවීට 450යි 300යි කියලා. අවල් කරු 3 දෙනාටම බැර වෙනවා. ඊට පස්සේ නව අනුපාතයට හරවීමක් කරනවා. නව අනුපාතයට හරක නව අනුපාතයේදී බලන්න රවී නෑ රවී නෑ එහෙනම් 1500 වැඩි කරන්න 3:2:5 අනුපාත වල එකතු 5යි 5ෙන් 3ක් ලාල්ට 900ක් එනවා ලාල්ට ඊපස්සේ පියල්ට 1500 5ෙන් 2 900ක් සහ 600ක් හරි. කීර්ති නාම. ඉතින් බලන්න පැරණි අනුපාතයට බැර නව අනුපාතයට හර. මේකෙන් මේකේ දිනාමය ගලපීමෙන් කරන්නේ ඉවත් වෙන හවුල්කරුට වාසියක් සිද්ධ කරලා අනිත් හවුල්කරුවන්ට අවාසියක් සිද්ධ කර. ඒකේ තේරුම තමයි රවි මේ හවුල් ව්‍යාපාරයේ මේ වෙනකන් හිටිය ඔහුත් මහන්සි වෙලා තමයි මේ කීර්ති නාමය කියන වත්කම උපයලා තින්නේ හොඳ නම ගනුදෙනු කරුවන් එම ස්ථානයට නැවත නැවත ගෙන්නන්න තියෙන අදුෂ්මාන බලවේගය හස්තයකට අපි කියන්නේ කීර්ති නාමය කියලා. ඒ කීර්ති නාමයට මේ 3 දෙනාම දායක වෙලා දැන් රවි ඉවත් වෙලා යනවා. ඒකට ඔහු නෑ දැන් මේ ව්‍යාපාරය. හැබැයි ඔහුත් මේකට දායක වුණ නිසා යන හවුල් කරුට දෙනවා 450. මේ 450ක් දෙනවා. ඒකට දායක වෙන්නේ ලාලුයි පියලයි. කොහොමද දායක වෙන්නේ බා? ලාල්ට බැර කරනවා. ඔහුට දෙනවා 750ක්. නමුත් නැවත අය කරගන්නවා 900ක්. ඒකට මොහුගෙන් කීයක් අය කරගෙන තියෙනවද? අද අපිට ගොඩ ගන්න පුළුවන්. ලාල්ගෙන් අය කරගෙන තියෙන මම මේක දැනුම සඳහා කියන්නේ 900 ඍණ 750. 150ක් ලාල්ගෙන් අරන් තියෙනවා. ඉතින් පියල්ගේ බලන්න පියල්ට දෙන්නේ 300යි ගන්නම 600ක් يعني 300ක් දීලා 600ක් ගන්නවා කියන්නේ 300ක් ගන්නවා වගේ නම් පියල්ගෙන් ගන්නවා 300 මෙන්න එකතුව 400 ඒ 450 තමයි රවීට මේ දීලා රවීට දීලා තියෙන්නේ ඒකට වෙන්නේ ඉන්න හවුල් කරු දෙන්න යන්නේ එක්කෙනාට දෙනවා ඒක තමයි කීර්ති නාමයෙන් වෙන්නේ ඒක තීරුම තමයි ඊට පස්සේ පස්වෙනි එක රොමිලකම් 5 රවීට ගෙවිය යුතු මුදල 5ත පරිදි පියවීමට එකඟ විය. දැන් රවී යන පුද්ගලයාට ගෙවන්න තියෙන ගාණ අපේ හොයන්න තව
පියවර කිහිපයක් කරලා ඉන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ ව්‍යාපාරයේ ලාභය, ප්‍රාග්ධන පොලි, වේතනත් රවීටත් අයිති. ඒ ටික කරලා ඉවරලා අපි රොමිලකම් පහ හදමු. එහෙනම් අපි දැන් යා මේ ගානේ තියෙන ශේෂ පිරික්සුමට. ශේෂ පිරික්සුමේ තියෙන තොරතුරු ටික අරගෙන අපි ආදායම් ප්‍රකාශය සහ අනිත් දිනම් වලට අවශ්‍ය නම් ඒ තොරතුරු ගන්න. කික් කියන ශේෂ පිරික්සුමේ දේපළ පිරික්සා උපකරණ 14250යි. ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්නේ. ආයෝජන 1200යි. ඒක රවීට දෙන්න තියෙන එක අපි කරද්දි බලමු. විකුණුම් 12000යි. ඒක දාගන්න විකුණුම් 12000යි. ඊට පස්සේ විකුණුම් පිරිවැය අපි ලියාගත්තා. මෙහෙම වියදම ලියාගත්තා. මුදල් ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට එන්නේ. ගණන්ත් බලාගන්න. ඊට පස්සේ 2021/31 දිනට තෝගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්නේ. වෙන්දනා හිමිය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ප්‍රාග්ධන ගිණුම්වල ශේෂ ටික අපි ගත්තා. ජංගම ගිණුම්වල ශේෂ ගත්තා. ණය ගිණුමේ ශේෂය යන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එහෙනම් අපි ඒ තියෙන තොරතුරු ඔක්කොම ගත්තා. දැන් හවුල් ගිවිසුමට යමු. හවුල් ගිවිසුමේ පැහැදිලිව තියෙනවා ලාභ ලාභ බෙදා ගන්න මොන අනුපාතයටද කියලා. ඒක අපිට ලාභ කොටස් බෙදද්දී අවශ්‍ය වෙනවා. එතකන් ඉන්න සෑම හවුල් කරුවෙකුටම 50ක මාසික වේතනයක් හිමිකම් ලබනවා. සෑම එක්කෙනෙක්ටම 50ක් හම් වෙනවා. එකපාරට මේ 50 දාන්න යන්න එපා. මොකද අපි මේ ගාණ හදන්නේ අවුරුද්දකට. අවුරුද්දකට හදා. 2020යි 4යි 1 ඉඳන් 2021යි 3යි 31 දක්වා හදා. අවුරුද්දකට හදනවා නම් මාසයකට වේතන දීලා හරියන්නේ අවුරුද්දටම දෙන්න. නම් 50 වැඩි කිරීම 12. මේවා එන්නේ මේ විදිහට. 600. වේතන හම් වෙනවා එක්කෙනෙක්ට 600 ගන්න. වේතන පී සුද්ධ ලාභයට යටින් අඩු කරලා පෙන්නනවා. එක්කෙනෙක්ට 600 ගානේ 3 දෙනාටම හම්බ වෙනවා. මුළු එකතු 1800. අපි දෙවෙනි තීරේ මේ විදිහට ලියනවා. මෙතන එකතු ගන්න. මේක වෙන වෙනම ලියලා එකතු මේ පැත්තට ගන්න. පැහැදිලිද? ඒ ගමන්ම මේ වේතනන් හවුල් කරුවන්ට අයිති දේවල් අපි දෙන්නම් කියලා පොරොන්දු වෙලා තියෙනවා. දෙන දේව ජංගම ගිනුම බැර කර මේ විසර්ජනයේ ලියන දේව සර්ජනයේ ලියන මේ තුනම යන්නේ ජංගම ගිනුම. එහෙනම් ජංගම ගිනුම බැර වෙනවා ඔවුන්ට ලැබිය යුතු දෙයක් නිසා වේතන කියලා 600යි 600යි 600. පැහැදිලිය. ඒ වගේම ඊළඟට කිවිසුමේ තියෙනවා ප්‍රාග්ධන පොලි පිළිබඳව. සෑම හවුල් කරුවෙකුම වර්ෂයේ ආරම්භක ප්‍රාග්ධන ශේෂය මත මෙතන ආරම්භක ශේෂය මත 10% වාර්ෂික පොලියකට හිමිකම් ලබනවා. වාර්ෂිකව 10%ක් හම් වෙනවා. එහෙනම් අපිට බලපු ගමන් ගන්න පුළුවන්. ඇත්ත අපි හදලා ගමු. ලාල්, රවි, පියා. ලාල්ට ශේෂය තියෙනවා 4000. ඒකට 10%. ශේෂය ගත්තේ කොහොමද? මෙතන ආරම්භක ශේෂය. රවිට 3000ට 10%. පියාට 2000ට 10%. හැම එකෙම බිංදුවක් අයින් වෙන තමයි තියෙන්නේ. 400යි 300යි 200යි. ප්‍රාග්ධන පොලිය දාගන්න 400යි 300යි 200යි. එකතුව මෙදික 900. නම් ඒකත් අපි ජංගම ගිනුමට බැර කිරීමක් කරනවා. හේතුව තමයි ප්‍රාග්ධන පොලි අවුල් කරුවන්ට හම්බ වෙන්න ඕනේ. ප්‍රාග්ධන පොලි 400යි 300යි 200යි. එතනදී අර වේතනය පිළිබඳව මාර ගැටලුවක් තියෙනවා නම් නැවත බලා ගන්න. මේකදී ගිවිසුමේකෝ වේතන 600 ගානේ හම්බ වෙන්න ඕනේ. මේ හම්බ වෙන්න ඕන කියන එක විතරයි තියෙන්නේ. ඒක ඇත්තට ඔහුගේ අතට දෙද්දි ජංගම ගිනුම හර වෙනවා. ජංගම ගිනුම හරවීමක්. ඉතින් ගෙව් වේතන ප්‍රාග්ධන පොලියක් දියවන්න පුළුවන්. ගෙව් ප්‍රාග්ධන පොලිය කියලා කොතනක හරි වඩ දීලා තිබ්බොත් මේ පැත්තේ දා. ඌට නයහිමියන්ට 20ක් ගෙව්වා. ඒක ව්‍යාපාරයේ හවුල් කරට දුන්නොත් මේ පැත්තේ. ණය පොලිය හම්බ වෙන්න ඕන ගන්න. මේක මුදලින් ගෙව්වොත් අදාළ හවුල් කරට ජංගම ගිනුම නැවත හර කරනවා. බැර කරපුවම තමයි මේ හර වෙලා තියෙන්නේ. ඒකයි ගැනිලිකෝ බැර වෙලා නැහැ. නෑ ගැනිලිත් මුලින් බැර වෙලා තියෙන්නේ. ඒ කොහොමද? හවුල් කරු ව්‍යාපාරයට සල්ලි දීලා තියෙනවා. ඒක තමයි මේ ආරම්භක ශේෂ වලින් තියෙන්නේ. මේ ශේෂ වලින් තියෙන්නේ. සල්ලි දීලා තියෙනවා. ඒ දුන්නු සල්ලි තමයි මේ ගෙදර ගෙනියන්නේ.
එවෙන් දැන් ව්‍යාපාරයේ සල්ලි නෙමේ බාණ්ඩ අරගෙන ඒ බාණ්ඩ ටිකගෙන ඉතින් මේ පැත්තේ තියෙන සියලුම දේවල් තමයි ආපහු හරවේ. නැතුව වෙනම දෙයක් හරවීමක් වෙන්නේ නැහැ. එහෙම. නම් අපි ගානේ සියලුම දේවල් සඳහන් කරගෙන අවසන් රෝමිලක්කම් පහ ඇරෙන්න. අපි දැන්ට මේ ව්‍යාපාරයේ ලාභය හොයාගමු. විකුණුම් පිළිවෙය දැන් අපිට එනවා 3900ක්. ඒක අඩු කරාම දල ලාභය එනවා 8100ක්. නැට මෙහියුම් වියදම් වෙන්නේ 3500ක්. 1200ක් අඩු කරලා 2300ක් මෙහියුම් වියදම් 2300ක්. 2300යි ණය පොලියයි 2400යි. දැන් ශුද්ධ ලාභය එනවා 8100ක්. 2400ක් අඩු කරාම 5700. බලන්න ඔයගලන්ට 5700ක් එනවා. ශුද්ධ ලාභය 5700. දැන් මේ 5700 තනි පුද්ගල ව්‍යාපාරයක නම් ප්‍රාග්ධන ගිනුමට දෙනවා එකපාර. දැන් හැබැයි 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාට එක එක විදියට දෙනවා. ප්‍රාග්ධනයට දායක වෙච්ච නිසා මේගොල්ලන්ට පුලියක් හම්බ වෙනවා. වැඩි අඩු වශයෙන්. මොකද වැඩියෙන් දාපු එක්කෙනාට වැඩි ප්‍රාග්ධන පුලියක්. ඒවත් තේරුම් ගන්න මේ ගන්න. ඊපස්සේ වේතන. හැමෝම එක වගේ මහන්සි වෙනවා ඇති. ඒකට තමයි වේතනයක් දෙන්නේ. කළමනාකරණ කටයුතු වලට එක වගේ මහන්සි වුණොත් මේ වේතන ලබා දෙනවා. වැඩි දුරටත් අවුල් ව්‍යාපාර ගාණක් පිළිබඳව අපි අවධානය යොමු කරනවා නම් යම්කිසි අවුල්කරුවෙක් මේ ව්‍යාපාරයේ ඇතුලේ කළමනාකරු විදියට එහෙම නැත්නම් නිෂ්පාදන කළමනාකරු මෙහෙයුම් කළමනාකරු විදියට බැටුප් ගෙවනවා කිව්වොත් මේකටයි. නැතු හවුල් ව්‍යාපාරේ පවත්වාගෙන යාම ති කළමනාකරණය කරනවා. එතකොට එන්නේ මෙතන. ඒක සරලවම උගලන්ට ගන්න පුළුවන් හවුල් ගිවිසුමේ සඳහන් වෙන වේතනේ අනිවාර්යෙන් එන්නේ මෙතනට. එහෙම ගන්න. ඊට පස්සේ ලාභ කොටස් තමයි අපි දැන් හොයන්නේ යන්නේ. මෙතන ප්‍රාග්ධන පුලී වේතන තියෙනවා. ඒ දෙක අඩු කරන මෙතනට උත්තරේ ගන්න. 5700 900කුයි 1800කුයි අඩු කරන 3000ක්. මේ 3000 ධන අගයක් එන්නේ නම් ලාභ කොටස් තමයි. ලාභ කොටස මෙතනින් අඩු වෙලා හවුල් කරුවන්ට දෙනවා. බරිරාය අලාභ කොටස් සාද මොකද කරන්නේ? යන්තම් ගිනුම හර කරා. මෙතන ඍණ 3000ක් ආවන අලාභ කොට. ඍණනේ දැන් දානති. දැන් ගැටලුවන්නේ. මේක පරිණිය අනුපාතයට අපි බෙදලා දෙමු. 5ට 3ට 2. 3000 5ට 3ට 2 අපි කලින් හොයන විදිය මම කියලා දුන්නා. 5යි 3යි 8යි 2යි 10යි නම් 10යි 5. ලාල්. ඊයක් වෙනවා. 305. 1500ක් වෙනවා ලාල්. ඊට පස්සේ 5ට 3ට 900ක් වෙනවා රවි. 600ක් වෙනවා පියට. එකතු 3000යි වරහන්. පින්. ලාභ කොට. ජංගම ගිනුම බැර කරන ලාල් රවි පියා 1500යි 900යි 600. ලාභ කොට. දාපි ලාභ කොටස් ගන්න. බැරි වෙලා හරි අලාභ කොටස් ගන්න කොහොමද කරන්නේ? මෙතන අයන්න දාන්න. අලාභ කොටස්. ලාල් රවි පිය 1500 900 600. ඒක මෙතන ඍණ තියෙන්නේ. අලාභ කොටස් ආ මෙතන ඍණ. එනවා මෙතන ධන විදියට තියෙන උත්තරය බිඳුව වෙන්නේ. මේ ගාන එහෙම නැහැ. ලාභ කොටස් ඒවි. ඒ දේවලුත් මතක තියාගන්න. හරි අපි ඔක්කොම ටික සම්පූර්ණ කරගත්ත. දැන් අපි රවිව විශ්‍රාමිය වන්න ඕන. රවි ඉවත් වෙලා තිනවා. එහෙනම් අපි රවිව විතරක් දැන් විශ්‍රාම යවන කොට සම්පූර්ණ කරගන්න. රවිගේ ජංගම ගිනුම තුලණය කරගන්න. ඒකට හේතුව මොකක්ද? ඇයි මෙහෙම කරන්නේ? ඒකට හේතුව තමයි යම්කිසි හවුල්කරුවෙක් විශ්‍රාම යනවා. කොන්දර මතක තියාගන්න. යම්කිසි හවුල්කරුවෙක් විශ්‍රාම යනවා. ඒ හවුල්කරුට ගෙවන්න තියෙන සියලුම දේ සියලුම ගෙවීම ඔහුට දෙන්න තියෙන දේවල් මෙන්න මේ ප්‍රාග්ධන ගිනුමට ගෙන එන්නෝ. ප්‍රාග්ධන ගිනුමට ගෙන. ඉතින් ගෙවන්න තියෙන අනිත් දේවල් කොහෙද තියෙන්නේ? ජංගම ගිනුම. එහෙනම් ජංගම ගිනුමේ තියෙන ශේෂය ප්‍රාග්ධන ගිනුමට ගේන්නෝ. අපි ඒක තමයි දැන් කරන්නේ. හවුල්කරුව විශ්‍රාමය වන්න ඕනේ ප්‍රාග්ධන ගිනුමේ.
ඉතින් ප්‍රාග්ධන ගිනුම දින දැන් ඔබට පේනවා රවි 3450 මේක විතරක් නෙමෙයි රවිට මෙහෙත් තියෙනවා චේසිය. ඉතින් තැන් දෙකෙන්ම ගෙවන්නේ අපි මෙතන තියෙන එකත් ප්‍රාග්ධන ගිනුමට තමයි දැන් දාගන්නේ. එහෙනම් අපි ඒක දාගමු. ගිනුම තුලණය කරගන්න රූල් දෙකක් විතර ඉඩ තියලා පල්ලෙහයි. තුලණය කරගමු. मतक मेतन चेचे पागे हेतु तम लाल सह पियाल इलांग इंका अब मेघिन तुण लाल चेसे रविगे पियाल के तुनम गुड़ा रविगे वितरकन अब तरटक अवश्य गिरम तुनम दुण लाल बेर तीर तम वी एक एक कर वैडिपैत तम मुड़ी में एक दिदास अक्सी एक हर पैतर दिदास अक्सी एक अड़ेनो पांसिया सुबह दिदास एक इवे रवि गम पियाल गम रवि पोड आती पियाल गना ऐसी ऐसी इधर नमसी दहागे सामान हर पत्र विनसान इधर नमसी दहाई हर विनो हरसी विसव इधर सारसियान दें पुड मुहूट गिवाण तीनो जंगम गिनम इधर सारसियान चेचे पागे कर बे मुखद मे अवल कर दें आई मिला इलाका वृद्ध गिनी अन्न बे शेषे ऐना मेघ मारु करो जंगम गिनमे प्राग्धन गिन मेघ अभी गिनी अनवा प्राग्धन गिनुमट गिन प्राग्धन गिनुमट रवि हर प्राग्धन गिनुम प्राग्धन गिनुम रवि मिथंटरियान जंगम गिनुम रवि इद्धा सार्थियान अन्ने कावे मिन्न मेगी मेवेमनहरी अब लिया बरीवे शक्ति इकमंट संपूर्ण कर अभी प्रार्थना की मेक मार पर दें रोमिला पहाट एक दिन दें रवीट गिवाण तीन गान अब निका मेतन हदलगा पुलव रवीट गिवाण तीन तुंद हकोई आरंभक शेषि हरसी पन हकोई दास आरसी अणुक एक हार दास नमसी हतली हार दास नमसी हतली गिवन विधिय तम मे रोमिल पहेती कहमद गिवा मेघ गेनो आयोजन टीक दिन व्यापारी बल आयोजन यदा देशिया स्थावर तेमपति भाडागार बिल पत्ति इवगेम मेघति सामान्य कुटस प्राग्दानी मेन समागम कुटस मेट कोम दिन रवीट कहमद दिन आयोजन की गिनुमे हर पैते मेघ बत्म दिवारी इधर देशी आयोजन गिनुम बेर प्राग्धन गिनुम हर आयोजन की हर करसी रवि इलाट कार्यालय उपकरण कि दारण वटनाकम तुंसी अकड़ लबादी मको इतने दारण वटनाकम तुंसी अकड़ में लबादेन इतने विन किसीम लाभ याको पाड़ी विने मे हवल करुट लो ना व्यापारी कार्यालय उपकरण अड़वे आयोजन तम कार्यालय उपकरण गिन बेर रवि गिनम हर तुंसी कार्यालय उपकरण दें अभी रवि गिवन पुलवा प्रमाण गिव
අපිට ගෙවන්න පුළුවන් ප්‍රමාණය දැන් අපි ගෙවලා තියෙන්නේ. හම්බ වෙන්න ඕන ගාන 4940යි. ගෙව්වේ හැබැයි 1200යි 300යි විතර. දැන් ඉතිරිය ගෙවිය යුතු ණයක් ලෙස සලකනවා. ඉතිරිය ගෙවිය යුතු ණය. අපි බලමු ඉතිරිය කීයද කියලා. ඉතිරිය ගෙවිය යුතු ණය. අපි මේ ගිණුම තුලනය කරගමු. රූල් දෙකක් විතර ඉඩ තියලා පල්ලෙහෙන් ලියන්න. අපි රවීව विश्राम अवलेम इट पास अनीता चीज पाले अट गि रवि बेरपे कल हरदास नमसी हतल इक मे पेतर गिन हरदास नमसी हतल इक अड़ेना इदास पंसी अरविचंदा सारसी हतल मेक मारकरण नय गिम मेवेल गिवाणे नय गिम रवि नय गिम रवि प्रश्न अंक तुनट उत्तरे तपन तीन रवीट गेवीयुत नय मुदल अभी गिनम मार्गें कदान पुड़वा रवीट गेवीयुत नय मुदल नय गिनुम रवि रवि नय गिनुम बेरवेनवा तुंदा सारसी हतलिया प्रार्थन गिनुम प्रार्थन गिनुम रवि वचन मेतन लिया रवीट गेवियुत नय मुदल समान तुंदा सारसी अतलिया बिंदु तुना दहस्वरी मांगी हुआ तीस हतर लक्ष अतलिस दाह अभी गाना अवसान कर लगे अने को थावल करवा की शेष पाले हट गिनी आना दिन ना गिनने बर पैते के तुकर आना आधा सच्ची पनाहाय दिदास तुलसी आय हर पैते रगे ना हरदास सत्य पनाहाय दिदास तुलसी आय ना शेष या फिर देंगे हुआ गाने पुलवा पियाल टेनवा इदास सत्य लाल टेनवा तुंदास अटसी पना මෙහෙම අපිට ශේෂයන් ටික හොයාගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමයි පසුගිය වර්ෂයේ හවුල් ව්‍යාපාර සම්බන්ධ ගාන හදන්නේ. අපි අද කතා කරා හවුල් ව්‍යාපාරයක් පිළිබඳව සරලව හඳුනාගත්තා. ඒ වගේම හවුල් ව්‍යාපාර වලට ගිණුම්කරණය භාවිතා කරද්දී අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන වගන්ති දෙකක් ගැන ඉගෙන ගත්තා. හවුල් කිසුම නැත්තා. මොකද්ද 24 වෙනි වගන්ති සහ 42 වෙනි වගන්තිය ඒ දෙකත් අපි ඉගෙන ගත්තා. ඊට අමතරව අපි මේ ගාන කොහොමද නිවැරදිව පිළියෙල කරන්න කියලා අපි බලාගත්තා. හරි. අපි මේ වගේ හවුල් ව්‍යාපාර ගාන හැදුවා වගේ තවත් විභාග ප්‍රශ්නයක් ඉදිරි වීඩියෝකින් හමු වෙනකන් ඔබට සුබ දවසක්.